තවත් සත්කාර සේවාවක් ලබා දෙන්න තැනක් කියලා තියෙනවා. අපි එකතු වෙලා දැන් මාතෘභූමි මිනිස් අසනීප තත්ත්වය දැඩි සත්කාරයකගේ තියෙන්නේ දැන් රට. එතන දැන් රටක් සූපත් කරන්න නම් ඒකට දෙන ප්‍රතිකාරය තියෙන්නේ දේශපාලනීය. එතන දේශපාලනික ප්‍රතිකාරයක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් දැන් මෙතන උණු කතාවලටත් අනුව සෞඛ්‍ය සේවාවක් තියෙන්නේ ටිකක් නැවත සෞඛ්‍ය සේවාවට ප්‍රතිකාර ලබා දෙන්න ඕන මට. ඒකත් දැඩි සත්කාරයකදී තියෙනවා කියලා මේ ලක්මාලියගේ සහෝදර කිව්වා. එහෙනම් දැන් අපිට කාටත් පැවරිලා තියෙනවා මේ රටේ අසාධ්‍ය තත්ත්වයේ පවතින කුෂිකර්මාන්තය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, සෞඛ්‍ය සේවාව වෙන්න පුළුවන්, මේ සමස්තයටම නිවැරදි ප්‍රතිකාරය ලබා දීම සඳහා වෙච්ච දේශපාලනයක් තෝරගන්න. දැන් මේ රටේ ජනතාව මේ රටට ප්‍රතිකාර ලබා දෙන්න 1948 ඉඳන් මේ දක්වා වසර 76යි නිදහස අරගෙන දේශපාලනික වෛද්‍යවරු දෙන්නයි තෝරගත්තේ. කොළපාට දොස්තර මහතුරුයි නිම්පාට දොස්තර මහතුරුයි තමයි තෝරගත්තේ. ඒ දෙකේම බෙහෙත් බීලයි දැන් මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. එහෙනම් දැන් අලුත් දේශපාලනික ප්‍රතිකාරයක් අවශ්‍යයි රටට. අසාධ්‍ය මට්ටමේ තියෙන්නේ. දැන් එතනට ඇවිල්ලා අපි කතාව මෙහෙම හරවගත්තොත් අපේ රටට මෙහෙම වුණේ ඇයි? දැන් අපි විවිධ විදියට විග්‍රහ කරගන්නවා නම් අපේ රටට මෙහෙම වුණේ ඇයි? මෙහෙම වුණේ මම හිතනවා පුරවැසියන්ගේ අරමුණයි පාලකයන්ගේ අරමුණයි දෙකක් වුණ නිසා. පුරවැසියන්ගේ අරමුණයි පාලකයන්ගේ අරමුණයි දෙකක් වුණ නිසා. ඔක එකක් වුණොත් තමයි රට බොඩේ යන්නේ. ඒක වෙනස් විදියට මම කියවුවොත් රටේ පුරවැසියන්ගේ අරමුණ හොරකම් නොකරන පාලකයන් බිහි කර ගැනීම. පාලකයන්ගේ අරමුණ මොකක්ද? හොරකම් කිරීම. අරමුණු දෙකක්. පුරවැසියන්ගේ අරමුණ ජාතික සම්පත් රැක ගැනීම. සෞඛ්‍ය සේවය ඇතුළු ජාතික සම්පත් රැක ගැනීම. පාලකයන්ගේ අරමුණ ජාතික සම්පත් විකිණීම. අරමුණු දෙකක්. පුරවැසියන්ගේ අරමුණ ජාතික සමගිය ආගමික සංහිඳියාව ඇති කර ගැනීම. පාලකයන්ගේ අරමුණ බලය ගැනීම සහ බලය පවත්වාගෙන යාම සඳහා ජාතිවාදී ඇවිස්සීම. ආගම්වාදී ඇවිස්සීම. ඔන්න ඔය අරමුණු දෙකක ගිය නිසා අද රට තියෙන්නේ තාම නරක තැනක. එහෙනම් දැන් මේ රටේ පුරවැසියෝ ඡන්දදායකෝ තේරෙනයි තේරුම් ගත යුතු තිබෙනවා. පුරවැසියන්ගේ අරමුණට සමාන අරමුණක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් තෝරගන්න ඕනේ. පුරවැසියන්ගේ අරමුණට සමාන අරමුණක් තියෙන පක්ෂයක් තෝරගන්න ඕනේ. අපි ඔබට පැහැදිලි කරනවා මේ දිගටම කරන්නේ ඔබේ අරමුණට සමාන අරමුණක් තියෙන පක්ෂයක් මේ ජාතික ජනබලවේදී කියලා කියන්නේ. එනම් මහජන ආණ්ඩුවක් කියන්නේ මෙතුවක්කල් ආණ්ඩුව හැදුවාගේ දන්නවද? ඩී.එස් සේනානායක මහත්තයාගේ ආණ්ඩුව හැදුවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව හැදුවා. මහින්දගේ ආණ්ඩුව හැදුවා. ගෝඨාභයගේ ආණ්ඩුව හැදුවා. දැන් රනිල්ගේ ආණ්ඩුවක් හදලානේ රනිල් ආණ්ඩුවක් කරේ. දැන් ඊළඟට එන්නේ ආණ්ඩු කුමාර සෞදරයා නායකයා වෙච්ච මහජන ආණ්ඩුව. ආණ්ඩු සෞදරයා කියනවනේ මේ විදිහට මට මේක තනියම කරන්න බෑ ඔක්කොම එකතු වෙලා කරන්න ඕනි කියලා. එනම් මහජන ආණ්ඩුවක් හදන්නයි ඔබට මේ ආරාධනා කරන්නේ. දැන් පළවෙනි වෙනසක් මේ වෙන්නේ. එහෙනම් එක පැත්තකින් ඔබට කියන්න පුළුවන් මේ පුරවැසියගේ අරමුණටත් වඩා ඉස්සරහින් යම් යම් තැන්වල තේරෙනවා ඇති කියලා අපි හිතනවා මේ පක්ෂයට හැම මොනාවක් තියෙනවා. හොරගම වළක්වන්න මේ පක්ෂයට මොනාවක් මම හිතන සමහර පුරවැසියන්ට වැඩි පක්ෂයට මොනාවක් තියෙනවා. එහෙනම් හොරගම සම්බන්ධයෙන් අපි කොච්චර දේවල් වෙනින් කරලා තියෙනවා. ජාතික සම්පත් විකුණන එක වළක්වන්න සමහර පුරවැසියන්ට වඩා මේ පක්ෂක උමනාවක් තියෙනවා. ජාතික සම්පත් රකින්න කියලා සෑහෙන්න කරපු අරගල තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ඉතිහාසයේ ජීවිතවලින් අපිත් වන්දි ගෙවලා තියෙනවා. වනිදා සෞඛ්‍ය සේවයම ඒ තියෙන ප්‍රධාන නිසා මේක පැහැදිලි වෙන්න ඕනේ. එන දෙගිඩියාවක් තියාගන්න නැතුව තෝරා ගන්න පුරවැසියන්ගේ අරමුණට සමාන දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ පළවෙනි වතාවට බිහිවෙලා තියෙනවා. දැන් මේ බලය අරගන්න එපේ මේ වැඩේ කරන්න. දැන් බලය රටේ ජනතාව දෙන්න සූදානම්ක ඉන්නේ මේ වෙලාවේ. ජනතාව දෙන්න සූදානම් පාලකව අතහරින්න සූදානම් නැහැ. දැන් මේ රටේ ජනතාවට හිමිකම් ගොඩක් තියෙනනේ මාන හිමිකම් කියලා જાතියක් තියෙනවනේ. එකක් තුන් වේල කන්න පුළුවන් ආර්ථිකයක් තියෙනෝනේ. කෑම දෙන්න එපේ පළවෙනි හිමිකම්. සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනේ. ඉඳුන් හිටුන් දෙන්න ඕනේ. අධ්‍යාපනය දෙන්න ඕනේ. ඔක ඉස්සරහින් මේ තියෙන එකක් තමයි ඡන්ද බලය දෙන්න ඕනේ. ඡන්දය දෙන්න තියෙන සර්වජන ඡන්ද බලයක් ඔබට තියෙනවා. දැන් මේ ඔබට තියෙන සර්වජන ඡන්ද බලය රාජපක්ෂලා රනිල්ලා උදුරගෙනද නැද්ද මේ වෙනකොට? උදුරගෙන තියෙන.
තියන්න ඕනේ ඡන්ද දෙකක් කල් ගිහිල්ලා තියෙන්නේ. පළාත් සභාව ලංකාවේ කිසිම තැනක ක්‍රියාත්මක නැහැ, මැතිඅමතුරු නැහැ. ඒ ඡන්දේ ඔබෙන් උදුරගෙන තියෙන්නේ. ඊළඟ පළාත් භාණ්ඩ ඡන්දෙත් තිබුවේ නැහැ. භාගයක් දුරට ගිහිල්ලා නැවැත්තුවා. ඒ ඡන්දෙත් උදුරගෙන තියෙන්නේ. ඊළඟට එන්න තියෙන්නේ ජනාධිපතිවරණය. ඒකත් උදුර ගන්න සූදානම් වෙනවද නැද්ද? දිගටම සූදානම් වෙනවා. එක වෙලාවක කිව්වා විධායක ජනාධිපති ධුරේ අහෝසි කරනවා කියලා. එතකොට ඡන්දයක් ඕනේ. ඊළඟට කිව්වා මහමෙතිවරණ ඉස්සලා තියෙනවා කිව්වා. ඊළඟට කිව්වා දෙකම එකට තියෙනවා කිව්වා. ඊට පස්සේ එක්සත් ජාතිපක්ෂ මහලේකම් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය ගෙනලා මාධ්‍ය සාකච්ඡා කියලා කිව්වා. මේ ඉන්න ජනාධිපතිටයි මේ ආණ්ඩුවටයි තව අවුරුදු 5ක්වත් ඉන්න දෙන්න ඕනි ඡන්ද තියන්න නැතුව කිව්වා. පහක් බැරිම දෙකක්වත් දෙන්න කිව්වා. ඒ මුට්ටියට හතර වටෙන් වැදුනා. වැදුනට පස්සේ ඔන්න ලේනව කියලා මිනිස්සෙක් ඊයේ පෙරේදා ඉදිරියට ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් දැම්මා. ජනාධිපතිවරණයට දිනේ ප්‍රකාශයට පත් කරන්න දෙන්න එපා. ඉල්ලන ඉල්ලීම තමයි අධිකරණයේ ජනාධිපතිවරණය සඳහා දිනේ ප්‍රකාශය කිරීම අත්‍යවශ්‍ය වන්න නියෝගයක් ලබා දෙන්න. ලේනව ඉල්ලුවා. ඉතින් ලේනව ජනාධිපති නෙවෙයි. කවුද මේ ලේනව එව්වේ? ඉතින් මේ ඉන්න ජනාධිපති කෙනෙක් ඉන්න ඕන කම තියෙන. දැන් ලේනව යට ඉන්නේ රනිල්. ඇත්තදා. ඔන්න අතේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණේ ඇහුවා. පංච කුජල විනිශ්චයකාර මණ්ඩලයක් යටතේ ඇහුවා. ලංකාවේ මේ 2024 ජනාධිපතිවරණයේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලය අද ශ්‍රේෂ්ඨාධිකරණේ නිහිත වුණා. ඒකට අනුව නඩුව අහන්නෙම නැතුව නිෂ්ප්‍රභා කරලා නඩුව දාපු කෙනාට කිව්වා මාසයක් ඇතුළත නඩුව දාපු හින්දා ලක්ෂයක් ගෙවන්න කියලා කිව්වා. ලක්ෂයකට යටත් කළා. එහෙනම් පළවෙනි ඡන්ද ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. එහෙනම් සහතික කරගන්න ඔබේ අතට හුරු කතිරි ගහන්න ඉක්මන් දිනයක් එනවා. මේ 17 වෙනිදා මැතිවරණ කොමිෂන් එකට බලේනවා මේ ඡන්දයේ පවත්වන දින වකවානු ප්‍රකාශයට පත් කරන්න. එන දැන් සියලුම බැරියර් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අවසන් සටනට තියෙන්නේ. ඇවිල්ලා ඉන්නේ දැන්. ඒකට තියාගත්ත පළමු බැරියර් එක අපි ගැඩුවා 2-3 කඩලා දැන් ලංගි වේගෙන එනවා ජයග්‍රහණය. දැන් එනකොට ඒ කට්ටියත් මේක අතාරින්නේ නැහැ. ඒ කට්ටියත් තොරගම් කරපු වංචා කරපු දූෂණය කරපු ඔක්කොම සල්ලි බෙදෙනවා. අරක්කු බෙදයි, හාල් බෙදයි, මුල් ගල්තියයි ඔක්කොම කරනවා. කරන කරන කරන. දැන් අපට තියෙන්නේ එක බලයයි, ජනතා බලය විතරයි. එනවා ඔබ අපි ඔක්කොම එකතු විය යුතුයි. මේ රට ගොඩ නැගීමේ බලය ගැනීම සඳහා පළවෙනි කාරණේ. බලය ගැනීමෙන් පමණක් රට හදන්න බෑ. දැන් මෙතන වැඩි හරියක් කතා කරේ සෞඛ්‍ය සේවාවේ තියෙන ප්‍රශ්න. දැන් සමාජ තැන්වල ගියාම එයාලට තියෙන ප්‍රශ්න විවිධයි. දැන් උදාහරණයක් කිව්වොත් මං මෑතක නුවර රැස්සින් වටේකට යන්න යනකොට මේ රන්දෙනිගල පාරේ කීර්ති බණ්ඩාරපුර පහු කරාම තේ එකක් බොන්නේ ගමනාවක් ඇවිල්ලා ඔය කීර්ති බණ්ඩාරපුර පහු කරාම තියෙන හෙළබොජුන්හලක්. එතන නැවැත්ව තේ එකක්. එතකොට ඒ හෙළබොජුන්හලේ ඉන්න අම්ම කෙනෙක් කෑම හදන අම්ම කෙනෙක් එදා කෑම හදන්න නැතුව නිකට අත තියාගෙන බොහෝම නිකන් මේ දුකටපත් වෙලා ඉන්නවා. මං ඔය ඇයි අම්මාද මොකද හදන්නේ නැන්නේ මොනා හදන්නද වාක්‍යය. අපිට මහ ප්‍රශ්න කිව්වා. මම අම්මට මොනවා තියෙන ප්‍රශ්න මෙතන තියෙන ප්‍රශ්න. රිලව් ප්‍රශ්නේ තමයි කිව්වා. මං කව හෙළබොජුන් හලට තියෙන රිලා ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒකනේ මහත්තුරු හිතන් ඉන්නේ අපිට රිලා ප්‍රශ්න නෑ නේද කියලා. මම මොකද්ද උනේ කියලා. ඊයේ ණයක් කරන් රොටි හදන්න පිටි කිලෝ දෙකක් ගත්තා කිව්වා. පිටි කිලෝ දෙක අනලා ගුලිය තියලා ටිකක් එහාට යනකොට රිලවෙක් ඇවිල්ලා පිටි කිලෝ දෙක අරන් ගියා ගුලිය. ආන් අතර මහත්තයා වැටුණා කිව්වා පාර පෙන්නන. ආයි රොටි හදන්න විදියක් නැහැ කිව්වා. මට අද පිටි කිලෝ දෙකක් ගන්න බැරුව ඉන්නේ කිව්වා. IMF ප්‍රශ්නේ ඇහුවේ නේ. ත්‍රිරව ප්‍රශ්නේ ඇහුවේ. දැන් මේකට කොහෙන්ද උත්තර හොයන්නේ? දැන් ඔබට පේනවාද මේ රටේ ওই වගේ බැලුවම අපිට හිතා ගන්න බැරි විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. රටේ ජාතික ප්‍රශ්නයක් හා සමාන ප්‍රශ්නයක් නෙවෙයිද ත්‍රිරව ප්‍රශ්නේ? අලිගේ ප්‍රශ්නේ. ප්‍රශ්න හිම තියෙනවා. ඉතින් අවුරුදු 76ක් මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වේ නැහැ. එන්න ජාතික ජන බලවේගයට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන. උත්තර හොයන්න ඕන නිසා අපි දැන් මෙහෙම සූදානම් වෙන්නේ. මේ රට වැටිලා තියෙන්නේ ඉතිහාසෙ වැටිච්ච මට්ටමට නෙවෙයි. යුද්ධ කාලේවත් මෙහෙම වැටුනේ නෑ. යුද්ධ කාලේ බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි. බංකොලොත් නෑ. යුද්ධ කාලේවත් මේ රටේ උගත්තු බුද්ධිමත්තු මේ විදිහට අතහැර ගියාද රට? නෑ. එහෙනම් යුද්ධට වැඩිය බරපතලයි දැන් තත්ත්වේ. එතද මේ කඩන් වැටිලා තියෙන්නේ ගෙයි වහල නෙවෙයි. ගෙයි බිත්තියක් නෙවෙයි. මේ දැන් කඩන් වැටලා තියෙන්නේ සමස්ත ගියෙම අතිවාරමත් එක කඩන් වැටෙනවා. එහෙනම් දැන් අවශ්‍යයි නව නිවසක් ඉදිකිරීම. රට ඉදි කරන්න ඕන.
ආන්නයකට කරන්න නම් ඒකට දැන් අවශ්‍යයි හැම හැකියාවක් තියෙන බලවේගයක තු කරගන්න ඕනි. දැන් ඔබට පේනවා ඇති අපි ජාතික ජන බලවේගය හැටියට මේ ඡන්ද හොයන එකට එහා ගිහිල්ලා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා බලවේගයක තු කරනවා පේන්නේ නැහැ. පොලිසිය විශ්‍රාමික කට්ටියත් එකතු කරගන්නවා. හමුදාවේ කට්ටියත් එකතු කරගන්නවා. ත්‍රිවිධ රටරියදුර එකතු කරගන්නවා. ගොවියෝ, දීවරයෝ, වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, නීතිඥවරු, ඉංජිනේරුවා, මිනින්දෝරුවරු, පෞද්ගලිකවල පසු වෛද්‍යවරු එකතු කරගත්තා. ලංකා දේශපාලනේ කවදාවත් එකතු කරපු නැති බලවේග අපි එකතු කරමින් ඉන්නවා. ළඟදී අපි එකතු කරා. පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තියෙන් දැක්වා. අපේ රටේ විද්‍යාඥයෝ විදේශගත වෙලා ඉන්න කට්ටියක් ගෙන්නන. ගෙන්නලා දැන් අපි පර්යේෂණ ප්‍රතිපත්තියක්, පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය හැදුවා. දැන් අපේ බලයක් යටතේ මේ නොවිසඳෙන ප්‍රශ්න වලට දැන් පර්යේෂණ කරන්න කියලා දැන් අපි ඉන්නින් කරලා තියෙන්නේ. දැන් අර හිලා ප්‍රශ්නෙත් එතනට බාර දීලා තියෙන්නේ. කෙරිලා ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගන්න. මේවා උත්තර හොයන්න බැරි ඒවා හැම නෙවෙයි. පුළුවන්. දැන් මම හිලියා පරිසර ප්‍රතිපත්ති හදන කමිටුවේ. අපි මාස ගණන් වාඩි වෙලා කොළඹ ආචාර්ය මහාචාර්ය කණ්ඩායම එක්ක අපි පරිසර ප්‍රතිපත්ති හැදුවා. ලෝකේ පරිසර ප්‍රතිපත්ති අධ්‍යයනය කළා. අන්තිමේට ආනන්ද කුමාර සහෝදරා ඇතුළු කණ්ඩායම කිව්වා ඔය වාඩි වෙලා හදපුවා දැන් ගම්මුණට අරන් ගිහින් ජනතාවගේ අදහස් තරම් සකස් කරන්න කිව්වා. ජනතා අදහස් ගන්න කිව්වා. පත්‍ර දැන්වීමක් දාලා අහවල් දවසේ මාතලේට එනවා, අහවල් දවසේ තිරිකුණාමලේට එනවා කියලා ගියා. නුවරඑළියට ගිය දවසේ මහාචාර්යවරු තුන්දෙනෙක් එක්ක අපි කණ්ඩායම අධ්‍යයන මාධ්‍යය ගිහිල්ලා ඉන්නකොට දැන් ප්‍රතිපත්ති වලට මිනිසුන්ගේ අදහස් දෙන්න එනවා. ඒක මහා තාත්තා කෙනෙක් සර්මක් හිම ඇතුළේ බුලත් පිටක් කාලා කිහිල්ල පයිලියක් ගහන්න ආවා. මහත්යලද පරිසර ප්‍රතිපත්ති හදන්න කියලා ඇහුවා. අපි බවා අපි තමයි ඒ ප්‍රතිපත්ති හදන්න ජාතික ගැන බලන්න. මහත්යා මං ආවේ පරිසර ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ, මම ගොවි. මහත්යලගේ දැන් පරිසර ප්‍රතිපත්ති හදනකොට අපි ගැනත් හිතලා හදන්න කිව්වා. අපි ගොවි මහත්යාගේ මොකද්ද එහෙම හිතන්න ඕන කාරණා කියලා අපි මහාචාර්ය ලියන ආරච්චි මහත්යා ඇහුවා. එතකොට කිව්වා රිලා ප්‍රශ්නෙට, ඉත්තෑ ප්‍රශ්නෙට, වැලිමූ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි කිව්වා. ඇයිද කියලා ඇහුවා. රිලව් වැඩි ඉනි මහත්තයා, වැලිමූ වැඩි කිව්වා, මොනරු වැඩි කිව්වා, උත්තරයක් ඕනි කිව්වා. ඊට පස්සේ අපේ මහාචාර්යතුමා අහනවා ඇයි මේ රිලව් වැඩි උනේ? ඒක අහන්න තමයි මම ආවේ මහත්තයා, මගෙන් ඒක අහන්නේ කියලා ඇහුවා. අපි ගොනා ඉතින් ගොවි මහත්තයා දන්න විදිහට ඇයි මේ රිලව් වැඩි උනේ කියලා ඇහුවා. එතකොට ගොවි මහත්තයා කිව්වා මහත්තයා නරි නැති වෙච්ච හිත කිව්වා. ඉස්සර වගේ නරි හූ කියනවා ඇහෙනවද කියලා ඇහුවා ගම්මල. මමත් මයියන්ගේ නිමිතියේ හිලිය කියලා කල්පනා කරලා බලනකොට නරි හූ කියන එක අඩුයි. ඊට පස්සේ මහාචාර්යතුමා අහනවා නරි අඩු වුණේ කියලා ඉරකට. එතකොට අර ගොවි මහත්තයා කියනවා මහත්යම් මහත්තයලගෙන් අහන්න ආපු ප්‍රශ්න මහත්තයලා මගෙන් අහන්නේ කියලා. නෑ නෑ දන්න හැටියට කියන්නේ කිව්වා. එයා කිව්වා නරියා හිටියේ මහකැලේ නේ කිව්වා. ලඳු කැලේ හිටියේ කිව්වා. දම ආසන්නේ හිටියේ කිව්වා. ওই නරියා එහෙම හිටපු හින්දා රිලව් පැටව් දානකොට බිමට බහිනකොට පැටව් ටික අඩු කරලා දෙනවා කිව්වා. මොනරු බිත්තර දානකොට පාලනය කරලා දෙනවා කිව්වා. දැන් ඒ නරි නෑ කිව්වා. දහපු වල්නාටකයි තුමිනාටකයි නිසා සංවේදී නරියා නැති වුණා කිව්වා. ඉමනියරේ කක්කුට්ට කෑවා කිව්වා. දැන් නරි නැති වුණා කිව්වා. එහෙනම් මහත්තයා උත්තර හොයාගන්න කියලා යන්නම් කියලා ගියා. අපි මේ ප්‍රශ්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ කාලෙම බාර දුන්න පරීක්ෂණයක් කරලා බලන්න මේක ඇත්ත නැද්ද කියලා. විද්‍යාත්මක උත්තර අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. මෙතුවක්කල් පාලකයෝ ප්‍රශ්න ගොඩක් අපට බිහි කරලා දීලා තියෙනවා. ආන්නේ වෙනුවෙන් ඒවට උත්තර හොයන්න අපි හැම බලවේගයක්ම එකතු කරමින් ඉන්නවා. ඒ අතර ඔබත් අපිට අවශ්‍යයි මේ වැඩේ. මේ වැඩේ ගොඩ දාන්න අවශ්‍යයි. මේ ගත්තට පස්සෙත් ඔබ අවශ්‍යයි කියලා අපි වෛද්‍ය රොහන්පි සීමාප මහත්තයා කිව්වනේ. අවශ්‍යයි. මේක ඡන්දෙන් අවසන් වෙන්නේ නැහැ. ආන්නේ යුගය අපි හඳුන්වනවා අපි බලය ගත්තට පස්සේ මහා පුනරුද යුගයක් කියලා. මහා පුනරුද යුගයක්. මේකට උපතක් දෙනවා නැවත. මහා ව්‍යායාමයක් ගන්නවා අපි ඔක්කොම එකතුලා මේ වැටිච්ච රට ගොඩ ගන්න. මහා පුනරුද යුගයක්. සෞඛ්‍ය ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. කුසිකර්මාන්ත ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. කර්මාන්ත ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. අපි ඔක්කොම එකා වගේ වැඩ කරලා මහන්සියලා අවුරුද්දෙන් අවුරුද්ද යනකොට මේ රට නිදාගත්ත යෝධෙක් වගේ හිටපු රට ආපහු නැගිටින්න පටන් ගන්නවා. මේ අවස්ථාව ඔබටත් මටත් වඩා අහිමි වුණොත් අහිමි වෙන්නේ දරුවන්ට. එසම මේ දරුවන්ට මේ රට ඉතුරු වෙන්න ඕනේ. දරුවන්ට අනාගතයක් හදන්න ඕනේ. ඒ අනාගතයේ හැදීමේ වගකීම මටත් ඔබටත් පැවරලා තියෙනවා. එන අපි මේ ආවේ ජනතාව එකතු කරගෙන මැතිමතිකම් ගන්නවා කියන සරල කතන්දරේ කතා කරන්න නෙවෙයි. ඒ කියන්නේ ලොකු කතාවක් මෙතන තියෙනවා. ලොකු වමනාවක් තියෙනවා. අන්නේ බදුල දිස්ත්‍රික්කයේ ගත්තොත් දැන් සල්ලි පා වෙනවා සමහර මේ මන්ත්‍රීවරු අතරේ.
පන්සල් වලට ලක්ෂ ගණන් දෙනවා. දන්සල් වලට දෙනවා. දැන් මම මේ වෙසක් පොයට ගියා මේ බණ්ඩාරවල මධ්‍යම විද්‍යාලයේ වෙසක් කලාපේ විරුද්ධ කරන්න ආරාධනාවක් හම්බුණා ගියා. ගියාට පස්සේ කතා කර කර ඉන්නකොට කියනවා ඒ වෙසක් කලාපෙට වියදම ලක්ෂ 25යි. ඉතින් ආරාධනා කරලා එක එක්කෙනාට ඉතින් පොඩි ආධාරයක්ත් දෙන්න කිව්වා. ඉතින් නයන මාසල කෙනෙක් ගාවට ගියාට පස්සේ කළු කීයක් යනවද කියලා කිව්වා. 25යි. මම ඒ 25 දෙන්නම් කිව්වා. හරි. නමුත් එක මාර්ග ඉස්සරහා ගියා. හරි. දෙක පන්සලක තිබ්බ මේ ළඟදි විහිළු පෙරහැර. හාමුදුරුවෝ කියලා ආරාධනා කරම ඇහුවලු පෙරහැරට කීයද කියලා. ලක්ෂ 35යි. මම ඒක දෙන්නම් කිව්වා. මේ වගේ සල්ලි කොහෙන්ද එන්නේ? මේවට මේ අපේ දිස්ත්‍රික්කේ සමාන ජනතාව අහුවෙන එකක් නැහැ. දැන් මේ අපේ මහජාතක රුවන් සහෝදරයා ඉන්නේ බදුල්ල නගර ආසන්නේ ගමක පහුගිදස්සල කියන සමන්සරය අපේ ගමේ ප්‍රශ්නේ. මම මොකද්ද ප්‍රශ්නේ? ඔක්කොම ටික ට්‍රිප් එකක් අරන් යන්න හදනවලු නයන වාසල් දෙල. දවස් 3ක වන්දනා ගමනක්. වන්දන ඇවිල්ලා පෙට්ටියට චන්දි දාන. එහෙනම් මේ සමාරු සුදු ඇඳ ගත්තට සුද්ධවන්තයෝ නෙවෙයි. පිරිකර පූජා කරාට පුණ්‍යවන්තයෝ නෙවෙයි. ඔය පිරිකර පූජා කරන්නේ පින් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි පාර්ලිමේන්තුවේ යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ පින් කරන්නේ සමාජයට මොකක් හරි අධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තු වෙන. මේ දේශපාලඥයෝ උදේට පිරිකර පූජා කරනවා, පිරිත් නූල් බැඳගෙන ඉන්නවා, චෛත්‍ය දාහ දිවුරනවා, රාත්‍රියට බුදු පිළිම වල පපු කෝර හරනවා. ඒකල සිරිපාදී ගාන කාර්ය ගඩොනවා. මේවා මම කියන්න ඕනේ ඔබ කවුරුත් දන්නේ. මේ දූෂිත දේශපාලනයක් තියෙනවා. මේක හමාර කරන්න. එයාලට සල්ලි තියෙනවා ඕම්ම ඔයාලා. දැන් අපි මොනව විශ් කරන්නේ? අපි ඉතින් ජනතා ආධාරයක් උපකාරයක් කරන තමයි මේ ඔක්කොම කරන්නේ. හරි. එයාලට තියෙනවා මාධ්‍ය බලය. channel ඔක්කොම වැඩ මේ channel තිබ්බට මේ වගේ මේ අපේ අඩුපාඩුවක් කියන කාරණේ තමයි දැන් සමහර channel දාන්නේ. සමහර දාන්නේත් නැහැ. ඒතරම් දැම්මට වැඩි හොඳයි නොදා හිටියනම්. වැරදි කීව දැම්මට පස්සේ කියන එකක් නැති වෙනවනේ. ඒවා ඔක්කොම යාලා. එන channel වලුත් අපිට සහයෝගය බොහෝම ආවමයි. ඊළඟට ඒ කට්ටියට රාජ්‍ය බලය තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස යන්නේ ආණ්ඩුවේ වාහනවල නෙවෙයි. ඔබේ බදු මුදල් වල නෙවෙයි තෙල් ගහන්නේ. අන්න සහෝදර යන්නේ ජනතාවගෙන් හම්බෙන මුදලකින් ගහගත්ත තෙල් වලින්. අපි යන්නේ නලින් සහෝදර යන්නේ. එතන රාජ්‍ය බලය තියෙනවා, වාහන තියෙනවා. රාජ්‍ය සල්ලි වලින් හාල් වෙදන්න පුළුවන්. රාජ්‍ය සල්ලි වලින් මුල්ගල් තියන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? ආන්න යාළට තියෙනවා ඒව අපට නැහැ. එහෙනම් දැන් අපි ඔබෙන් ඉල්ලනවා මාධ්‍ය නැති නිසා කටපාටි කරන්න. ඔය හැමෝටම දැන් ස්මාර්ට් ෆෝන් තියෙනවා. Facebook පාවිච්චි කරනවා. WhatsApp පාවිච්චි කරනවා. අර කිව්වා වගේ රෝගින් ආවට පස්සේ පුළුවන් කමක් තියෙනවා නම් පහදලා දෙන්න. ඒ හාල් කෑවට පස්සේ කමක් නෙවෙයි 2024 අවුරුද්ද ප්‍රධානමැතිවරණ දෙකම එනවා, ජනාධිපතිවරණ එනවා, මහමැතිවරණ එනවා, දෙකෙන්ම ලංකාවේ ඇත්ත සැබෑ වෙනස කරනවා, ඇත්ත සෞභාග්‍ය මේ රට උදා කරනවා. කවුරු ජාතික ජන බලවේගයේ ශක්තියක් කළා අපේ දූ දරුවන් වෙනුවෙන් මේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ ඉදිරියට එන්න කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, ඔබට ජය වේවා, රටට ජය වේවා, මානිමාව දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ස්තුතියි, ආයුබෝවන්. You're watching the Life Traveler Channel.